mau itu lebih sedikit. 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 Mau itu Kalau, Ini, Ane bang kaad darigena salli bata uba me babane kaad daramma sabbi denna salli danne minissu sabbi mota wadak karana mehena gyan ekka tamange beetina me garutwe watinawa paule rambuwa watinawa daruwange rambuwa watinawa okalanta watinna thiyenne thoya gamana manusakke me wesappo e dawase oy nambuwa thiyena gyan ekka dane malapotte asurak beri gyan ekka ada pankalakata gilla tamange daruwanta set katha gamana mage daruwanta gana ne mage daruwanta wetcha de matak wenakota mage papuwa palen wenawa mata dewaage mali yawine karapu dahaga wede me daruwanta karapu unu bogi mihata gihilla dahagani pol gediya kada dawase mage bogi hindi man pol gehu athi wenna ah e pol ekak thinna me dik walagen nanthane o me tirisannuwat ahanne ba me harak inne me harakta tanakol tika dunnaha mona tanakol de kanni kiyala un dannawani kannathi tanakol warge e wage amma ka monawada kene kiyala mokada umbe malli hawa dushane kala mage daruwa dushane kala eka amata prashne e dushane karanna ban mokey monawada man eda dakkan ban hedin ekata aapu welawade man pennannan ko me kawuda desha bandu mahathya get me hedera yilla ne kiyema aith ekak indala eka hinda man Depan ke desa bandung hasil kian bagi istri itu kan memang mandi ke rasa orang pikiran dan dia pakai besi itu nama. Oh, I can see kan nama kita berat nyanyi, loh, siap nyanyi. Terang matinya Dewi ekpagi ini ek mati inna. Mau kata makin yang lain tuh aku tuh hati listahak nih.
දැන් මම මේ බොහෝ නිවැරදිවන්තේ. හරි තියාගන්න පුළුවන් නේ. මේ කරුණාකරලා මෙන්න මේක අහගන්න. ඔයා වැඩගත් නෝන කෙනෙක් විදිහට ඉන්න ඔය දරුවන්ට අම්මා වෙන්න. හැබැයි මේ මාත් එක්ක මම මේක සම්බන්ධව පටන් ගන්නවා. ඔයා ඉතල් සල්ලි මොකද්ද මිනිස්සේ කතරන වෙලා මිනිහෙක් දාලා ගිහිල්ලා ළමයි ඉන්නවා නම් ඒකට මොනවා හරි උදව්වක් වශයෙන් ඕන නම් මොකද අපේ මගුල් ගෙදරට ආපු ගෑණික ඇටියද මං කියන්නේ. ඔයාට මොනවා හරි ඕන නම් මම ඔයාගේ මගුල් ගෙදරට ඇවිල්ලා නෑ. ඔයාගේ මල එයාගේ මගුල් ගෙදරට මාව උදාහරණයෙන් ගෙන්නවා. එහෙම දෙයක් නෑ. මේ මේ LTT මේ පිට වෙන්න බෝගෙන නෑ මගුල් ගෙදරට. හරි නේද? නැත්තම් උඹට බොගි නිහට මම මෙහෙම කියනවා. මොකද බොගි මල්ලේ හැම තිස්සෙම සාර්ථක කියලා තියෙනවා. මොකද ඒක ගැටි වගේ ආවේ ඩාන්ස් කර කර බස්කාර කරනවා. අනේ බං ඕවා හොඳයි. උඹලා බලද්දී කවුද කියන්නේ මැරිච් එකක්ද වැහිලා ඉන්නේ කියලා? මට නම් කවුරුත් ඉන්නේ නැහැ. මට මගේ ජීවිතයේ ඔය සම්සිගේ මල්ලි කරපු අපරාධ මතක් වෙනකොට මට පිස්සු බාගෙට දැනෙනවා. ඔබ තමයි බං මම උඹ බඳුරන් ගාලා කතා කරේ මං බලාගන්නම්කෝ මං ඔක්කොම රිපෝට් කරලා තියෙන්නේ. හරි ඔබ බලාගන්න. හරි ඔයාව වෙන්නේ. උඹ හතර නම් කියලා දෙන්නේ කොච්චර ඇත්තවිලවත් එක හිටිය කිව්වනේ. හරි? ඔව්. මම ගිහින් බලන්නකෝ. හරි. දැන් මේ උඹ වගේ වේසකම් කරන්නේ නැහැ බං අපි. හරි ඒක ගන්න ඒක ගන්න. හානි කරන්න ඕමනාව මට නෑ මට තියෙන මට වෙච්ච හානි අවම කරගන්න එක මොකක්? එහෙනම් ළමයි හම්බුණාට පස්සේ වර්ජින් එක කියන වචනේ තේරුම දන්නවද? ඒක දන්නවා. ඒක ලොස් වුණාට පස්සේ ඕන එකක් කරන්න පුළුවන් කියලා දවා කියන්නේ. ඉතින් ඒ කියන්නේ මේ වර්ජින් ගෑනියේ මට පස්සේ වුණා. ඒක හිතින්වත් කඩන්න දෙයක් නෑ. හරිද? කවුරු හරි බලහල් කාරකමක් කරත් පවුලේ නම් දුව මහත්යගේ ගෞරවය, දරුවන්ගේ ගෞරවය ඒව වෙනුවෙන් රැකගෙන අංගගෙන ජීවිතය. ඒව අලු යට කිනුවගේ ඉඳවන්න වෙනවා. හරිද? ගෑනියේ පස්සේ ඒක ඉඳවන්න. ඒක ඔයත් ඔළුවේ අවුරුදු 45 කින් මගේ බල්ලිට අවුරුදු 30 නයි මේ මේ ගෑණි වර්ගින මගේ මල්ලි මේ මෙයාගේ මේ කන්‍යා භාවයේ කඩලා ඒක කතා කරන්න ඕනේ මල්ලිට හයියක් තියෙනවා නම් මල්ලි ඉවරදින මල්ලිට කියන්නේ මට කෝල් එකක් ගන්න කියලා හරිනම් මේ අනේ හරි පොකුල හරි පොතක ලොකු හරි කියන්නකෝ මම නැති ඕක නිදා ගන්න ඉතින් කිව්වොටි අපේ මන්නේ ලාබාල කාලේ කොල්ල උනාම ජීවිත ගෑනු පස්සේ එනකොට කොහොමත් නිකන් ඉන්නේ නේ මේ රටේ නිදා ගන්න නෑ හිතේ ආ මම බලන්න පළවෙනිසෝ යකෝ සීකරන් වල ඒවට මේව ගෑනු මගේ සමන්ත මිනිහ කොන් මේ ඕන නම් මිනිහෙක් ගත්ත ගෑණියෙක් කොන් නම් මේ ඉන්න ලංකාවේ ඔබ ඉස්සරද බං ගෑණියෙකුට ඉන්නේ ඔය වගේ ගෑනු ලෝරි ගණන් එකතු කරන්න බැහැ ඉතින් මෙහෙම කමෙන්ට්ෙන් එන ගෑණු තිනේ තිනේ මෙතන කරදර කිරීමක් දූෂණය කිරීමක් නේ හරිද ගෑණිය තාපයක් කිරීම බලය පාවිච්චි කිරීම. හරිද? දැන් ඔයත් කියනවා ඔයත් පාවිච්චි කරනවා මේ තෙන්කෝන හත්යක් ඒකෙදර එනවා මම මේව කරන්නම් කියලා දැන්නේ කියනවනේ මට. ඔයාගේ සංකල්පයක් මතක් වුණාද දැන්නේ? මම මේ බට ගෝ මරන්න ඉන්නේ නෑ මම අපි හොඳ මිනිස්සු ආශ්‍රය කරනවා හොඳ මිනිස්සු සාදා කරනවා අපි ඥාති සම්බන්ධකම් තියෙන උඹලා ගන්නේ නාමයෙන් කියලා නේ අපි ආහා එතකොට කොහොමද ඔබට ආදරණ නම් ඔබ ගෙන්න ගන්නේ අපි එහෙම මිනිතර කමකට කතා කරන්නේ මට ඔයත් එක්ක කතා කරන්න නෑ ඔයා ට්වීට්ස් එල්ලන්ත වල ගෑනුනේ මට අදහසක් නෑ දැන් කතා කරන්න පිටරට ගෑනුනේ පිටියන්නේ අයියෝ ඔයාට තර්ජනය කරන්නේ එපා. ඔයාට තර්ජනය කරන්නේ ඔයාට පොලිසිය ලොකු හයියක් තියෙනවා කියලානේ. ඔයාගේ මල්ලිට තර්ජනය කරේ ඔය විදිහටම තමයි. මොකද මගේ මිතේ මගේ මල්ලි තර්ජනය කරන්නේ බෝ මරන්නේ. මම මොනවද පොත තර්ජනය කරේ? කිව්වේ දේශපාලන මතයෙන් උඹ මෙහෙම කරනවා රොහොම කරනවා තෝ වරෙන් පොලිස් කොමිසමට හෙන්නේ මට පොලිසයන් යන්නේ නැහැ මට මේ කොමිසම් යන ප්‍රශ්නයක් නෙමෙයි මට තියෙන්නේ මට තියෙන්නේ මට මේ කොමිසගේ මල්ලි කරන්නේ මට සැරේ මතක් කරනකොට මට ඒක විඳවන්න බෑ මොකද ළමසේ මල්ලි සැරින් සැරේ යනවානේ මගේ පස්සේ පාරි බස්සේ යන්න බෑනේ ඉතින් අර පස්සෙන් එනකොට මේ බොනියක බැලලා තියාගන්න මොකද දන්නද ඔයාට තියෙන මානසික ලෙඩාවක් ආහ් මට නම් ගෝණි කොමින් නුවම ආවන්නේ හරි මොකද මම දෙන්නේ
මේ පොහොයක් දවසේ මොන පාපතර කමද්ද මේ මිනිසුන් මේකන් හිංසාවට ලක් කරන්නේ? ඔයාගේ මල්ලි හොඳයි නම් මල්ලි ෆෝන් කට් කර කර කියන්නේ මල්ලි කත මල්ලි දන්නවා මල්ලි කරුදේ. ඕකේ නම් තමන් සාන්තුවරයෙක් වෙන්න ඇති. ඒ වට තියෙන්නේ මේ මේ මල්ලිගේ සාන්තුවරය ඒවා අපි අම්මගෙන් අහන්න ඕනේ මම නම් ඕක මොකද ඕගොල්ලන්ගේ පොලිසිය දැන් බලනකොට පොලිසිය ඉන්න ලොක්කො ටික මොගොල්ලෝ ඇවිදරනේ ඒ හින්දානේ වගේ කණ්ඩි පාට් එක මන්නේ පොලිසිය ලඟන්නේ නෑනේ ඔය තාජනේ මල්ලිගෙනුත් ආව නිසා තමයි මම ඒ කාලේ පොලිසියකට ගිහින් තේරුම් ගන්න මල්ලි පොල් නැදියේ.